පොතුවිල් ඌරණි කැලෑ ප්‍රදේශයේ වළදමායතය පැවසෙන රත්රන් සොයමින් සිටියදී මෙම සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරුගම්බේ කඳවුරේ නිලධාරීන් කළ බැටලීමකදී මෙම කැලෑව තුල එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් යුදකටුම් පැවති සමයේ මෙසේ රත්රන් වළදමායතය යන සැකය මත සැකකරුවන් මෙම සොයා බැලීම් සිදු කර තිබෙනවා. අදාළ ස්කෑන් යන්ත්‍රය හා සැකකරුවන් පොතුවිල් පොලිස් ස්ථානයේ වෙත බහැර දීමටයි කටයුතු කෙරුණේ. පානදුර බස් නැවතුම් පොළ ආසන්නයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලැබුවා. ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මෙසේ ගැටී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කළ කොන්දොස්තරවරයෙකු වන අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රුපියල් 130කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් නයිවල සහ නිටොලගම ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදී ගංජා සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා. නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම් වැටි 38,860ක් සමග සැකකරුවෙකු මාලිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසනවා. එම බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක දෙකෙහි නිලධාරීන් එම පැටලීම සිදු කළ අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලිකාවත්ත පදිංචි 41 හැවිරිදි අයෙක්.